සාදු. අද සුපුරුදුකින් හැමදාම සම්බෝධි මහා විහාරස්ථානයේදී සෑම පින්කමකදීම තමන්ගේ ඒ සමාදායකත්වය තමන්ගේ මූල්‍යදායකත්වය ලබා දෙන පින්වත් දෙවියන් සුපුරුදු පරිදි ජවන ධර්ම දේශනාවේ දායකත්වය ධර්මයෙන් කටයුතු කරන්නේ. අංක සිය මාධ්‍යම ලක්ෂ්මන් අපුආරච්චි මහතා, සමන් අපුආරච්චි මහතා, ධර්ම රජිත අපුආරච්චි මහතා ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස ඥාතිකත මිත්‍රාදීන්ද පැතුම් මේ ස්ථානයට පැමිණ මේ පින් සමගින් තමන්ගේ දායකත්වය ධර්මයෙන් අන් අයට සදහම් අසන්නට ඒ උතුම් වූ භාග්‍යය උදා කර දී තිබෙනවා. ආරාධනා කරමු හේමතික ආශිර්වාදයෙන් ශක්ති පූජාවන් පවත්වාද සාදු. මේ අවස්ථාවට
නිදි සහපාදන දායකකාරකාදී සීමතුන් පමණක් නෙවේ. ලක්ෂිව ලෝකයේ වෙනස් රටවල පවා ධර්ම ශ්‍රවණාභිලාෂයෙන්ද වනාසන කැමතිම දිනාගෙන ධර්ම ශ්‍රවණය කරන්න අවකාශ ලැබී සිටින නිසා මේ ධර්ම දේශනාව බොහෝ දෙනෙකුට ඵලදායී බවට පත් වෙනවා. අද මුලින්ම අපි නිවේදක මහත්මයා සඳහන් කළ හැටියට ලක්ෂ්මන් හපුආරච්චි, සමන් හපුආරච්චි සහ රත්නජිත් හපුආරච්චි කියන මේ පිරිස සමන් නමින් මේ ඥාතීන්ට පින් දෙන්නවත් දුරස් කෙනාට ආශිර්වාද සිද්ධ කිරීමේ උසස් අරමුණ පිට මේ පින්කම් සිද්ධ කරන්නේ ධර්ම දානමේ කුසලෙනි, ධර්ම ශ්‍රමණමේ කුසලෙනි, අපට මෙලොව පරලොව සුවපත් කරගන්න උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන සෞභාග්‍ය ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්න. අද මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා වුණු ධර්ම දාසාව අපි හැමෝටම බොහොම අහිතු ධර්ම දාසාව. මේ ධර්ම දාසාව අපිට සම්බන්ධයි හමුනවා. ආරතෙන් තමයි නිදෙස්ස පිස්ස සාසනෙ. කමත ඒ සඳහා ඉලෙතෙන්න ඕනේ. ඒ වගේම යුද්ධය දෙන්න ඕනේ. මොකද බුද්ධ ශාසනය. බුදුහාමුදුරුවෝ දේශනා කරපු පාළි විදිහට තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ වෙනම කොට නෙමෙයි. ඒ සම්බුද්ධාන ශාසනය කියන්නේ කොහොමද දන්නවා? සම්ප්‍රපාපස් සංකරණං සුසනස්ස උපසම්පදා සත්‍යෝ සත්‍යං ඒතං බුද්ධාන ශාසනං. මේක බුද්ධානු ශාසනය කියන්නේ උත්සාහන ශාසන උත්සාහන ශාසන කියන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ සඳහා යෙදුණු කෙනා ස්වාමී දේශනා කරනවා පටිපන්නා ප්‍රමුඛන්ති ඡායිනෝ ආරබන්දන. පටිපන්නා මේ ධර්ම මාර්ගයේ තියෙන මිච්ඡ අය ප්‍රමුඛන්ති නිදීව ලබනවා ඡායිනෝ ඡායි කියලා කියන්නේ කෙලෙස් පුච්ඡන්ද දවන්ද විදර්ශනා අධ්‍යයන කෙලස්තාවන්න කටයුතු කරන අය මේ උතුම් ධර්මය අවබෝධ කරලා නිවන් සාක්ෂාත් කරගන්නවා කියලා. ඒ නිසා නිවන් සාක්ෂාත් කරගන්න බලාපොරොත්තු වෙන අයට බුදුදහමෙන් උගන්වන ඒ උසස් අරමුණ ඉටු කරගන්න බලාපොරොත්තු වෙන අයට දිවා රාත්‍රී දෙකම හරි වැදගත්. හැම මොහොතකම ඒ දෙන්නේ ඇතවෙලා අදේ සම්දෝනේ අරයිට සම්හන්ති කියන සප්පරප්ති කියන ස්වාන ස්වා සම්දනි කෝතිය අසත්තුනාම දුන්නේ දුක්ඛ සංසංකාරිත්‍ය කියලා ඉතින් මේ වාස්තුවේ මුකටම නිදාගෙන සප්පරප්ති තුපිස්වාන පස්සේ රාත්‍රී ඉඳලා දුවා සංගරිකෝස්‍යා තවල් කාලයකට කතා කර ඉඳලා සතර සුනාම කොහොමද මේ සියලු සුනාම තුන් දොස් කොහොමද මේ මොලේ දුක්ඛ සංසංකාරිත්‍ය මේ සතර දුක් නිවන්නේ එනිසා සතර දුක් නිවන්න බලාපොරොත්තු වෙන අය සරු රාත්‍රිය වගේම දිවා කාලයක් මේ මෙන්නින් යෙදවන්න ඕනේ අපි දන්නවා දුක්ඛන්ත විමසක දුක නැති කිරීම දුක්ඛ ක්ෂේත්‍රය කියන්නේ නිවන සලසා ගැනීම සඳහා බුදුහාමුදුර දේශනා කරපු මාවත් ප්‍රාප්තියක්. ඒවත් අපි කියනවා බෝධි කියලා. බෝධි ප්‍රාප්තිය. එක බෝධියක් හඳුන්වනවා බුද්ධ බෝධිය, එකට සම්මා සම්බුද්ධ බෝධිය කියලා කියනවා. අනිත් බෝධිය සච්චේක බෝධිය, අනිත් බෝධිය අරහන්ත බෝධිය. එතකොට එක්කු සම්මා සම්බුදු බව, ඉදමත් නැත්නම් අසේ බුදු බව,
එහෙමත් නැත්නම් අරහන්ත භාවයේ ලබනම තමයි අපිට දුක් කෙලවර කරන්න වෙන්නේ. එතකොට දුක් කෙලවර කිරීම සඳහා වෙන මාර්ගය. එහෙමත් නැත්නම් අපි මෙලව මේ මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝක ආදී මේ සියල්ල විතර හැටියට පරචනා කියන්නේම මෙතනින් එහා පැත්තට එහෙමත් නැත්නම් ලෝක tattven මූල යන ලෝකෝත්තර tattven කියලා භාව කියලා පරතර. එතකොට අන්නේ පරතර පමුණුවන ධර්ම හඳුන්වන්නේ පාරමී කියලා. එමනම් පාරමී ධර්ම පුරන්โดනේ නේනෝ ආන අවබෝධය සඳහා. අද ගොඩක් දෙනෙක් යථාපක් තියෙනවා නිවන් දකින්න මේ ජීවිතේම දරුව ඇති කියලා. ඉතතුනි නිවන් දකින්න එක කවුරුන් හෝ කරන්න ඕනේ මේ ජීවිතේ විදිහ තමයි. අවුරුදු 2006 එකට පස්සේ ඒ දවසේ ඉවත් වෙච්චායේ ඉවරුන්ට තුනි ඒ වෙලාවෙදී මේ ජීවිතයමයි වර්තමානයේ අපි අවුරුදු 2006 එකට පස්සේ මේ ජීවිතය දෙවගේම නැවත පුදු කෙනෙක් දුවේ තමයි සුභාන්තර මුදේ කාලේ අපි මේ වගේ කුස්ප ගන්න මේ වගේම ඉරියව් පවත්වන ජීවිතයක් තමයි ලබන්නේ. ඒ නිසා නිවන පරලෝකයේ ලැබෙනවා කියලා හිතනවා නම් ඒක කවදාවත් බලාපොරොත්තු වෙන්න බැරි දෙයක්. මං නිසාද නිවන ලබන්න ඕනේ අපි යම් කිසි සම්පූර්ණ වීම ඒ වගේම ධර්මයෙන් ක්‍රියාත්මක කරන අවස්ථාවක. ඊළඟට ධර්මයෙන් ලබා ගන්නා වූ සනා කරගන්න මේ කාලේ බෑ කියලා කවුරුහරි කියනවා නම් ඒක පිළිගන්න පුළුවන්. එමත් නැත්නම් ධර්මයේ අනුකූල කාරණාවක් හැබැයි එදාට වඩා මේ කාලේ වෙනකොට දෙවිගේ විමුක්ති ලාභී අදිරිලා තියෙනවා කියන එක පිළිගන්න නිස්සාරක ගොඩක් තියෙනවා. දැන් අපි ගත්තොත් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මුල් විශ්වාසය. මුල් විශ්වාසයට අපි කියනවා පඨමාභි සම්බුද්ධ සමය. මේ පඨමාභි සම්බුද්ධ සමය බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ වැඩිමින් ධර්ම අවබෝධ කරපු කාලය. බද්දාදි සූත්‍රය වගේ මේ කට්ටප සංඥාති ඇතැම් සූත්‍ර දිහා බැලුවම අපිට පේනවා බුදුහාමුදුරුවෝ දේශනා කරන අතීතයේ වැඩ සිටි භික්ෂුන් වහන්සේලා මේ විනය පදවන්න කලින් වැඩ සිටි භික්ෂුන් වහන්සේලා මගේ සිද්ධාත්තයි කියලා. එතකොට ඒ කියන්නේ විනය පදවන්නේ බුද්ධත්වයෙන් දෙවෙනි අවුරුදු 20 කාලේ. එතකොට බුද්ධත්වයේ පළවෙනි අවුරුදු 20 දී විනය පදවීමක් තිබුණේ නැහැ. ඔය සම්ම පාපස්සා කරන අනුපවාසු අනුපදාසු කන්ති පරමං සතෝ පෝස්තික ආදී ගැනීම හරහා තමයි ඒකාරී භික්ෂුන් වහන්සේලා හික්කොලේ. උගන්වලා දේශනා කරනවා මේ භික්ෂු අනුශාසනය කරන්නේ නැහැ. ඒ භික්ෂුන් වහන්සේලා ඒකාරී අනුශාසනා කරන්න ඕනේ නැහැ. උන්වහන්සේලා බොහොම හොඳින් ධර්ම අවබෝධය කළා ශාසනය කියලා. හැබැයි උගන්වලා දේශනා කරනවා පසු කාලේ වෙනකොට ශාසනය මුල් කාලයට වඩා රහස් වීමේ ප්‍රතිශතය අඩු වෙලා තියෙනවා. ඒකට එක ගණනාවක් තියෙනවා. දෙකක් තමයි ඒ වෙනකොට උගදී අවුරුදු 45 කාලෙක ඉඳස්සේ ලබලා ගත කරපු උදාහරණයක් මොන ගහිච්ච බොහෝ දෙනෙක් අඳට මෝරපු බීජ වගේ. මෝරපු සකස් වෙච්ච බීජ තියෙනකොට මේ බීජවලට ජලය වැටුණාට පස්සේ එවවා සරෝගලින් ඇවෙන්නේ එකවරමයි. දැන් මේ නැත්තම් මුන් ධාන්‍ය පිටිකාර ටිකක් දාලා බලන්න වතුර දාලා ඉස්සරහ සකස් කරනවා. ඒවා එකම එක ප්‍රවාහනය වෙනවා. හැබැයි ඊට පස්සේ අතරින් පස්සේ ඉතුරු වෙච්ච බීජයක් දෙක පහු වෙලා වැඩිල්ල කරනවා. හැබැයි මෝරපු නැති බීජ කොහොමද කොහෙලා යනවා මිසක් ඒවා සැලෙන්නේ නැහැ. ඒ වගේ
ධර්මාවබෝධය සඳහා බුදු කෙනෙක් පහළ වීම දුර්ලභ කාරණාවක් නිසා බුදු කෙනෙක් අපේක්ෂාවෙන් මේ ධර්මාවබෝධය විදිහින් බලාගෙන ඉන්න පිටසක් කියන්නේ. එතකොට බුද්ධ කෝලා අහලින් කියන බුදු කෙනෙක් පහළ වෙනවා කියන එක අවුරුදු දහස්කට වඩා යහපත් ඉඳලා සමාජය අපේක්ෂා කරගෙන එබඳු බුද්ධ කෝලාහලයක් තියෙනවා. බුද්ධ කෝලාහලය කියලා කියන්නේ ඒ කොයි අපි මෙයාද කතා කරන්නේ බුද්ධ කෝලාහල වගේ නෙමෙයි. බුදු කෙනෙක් මෙලොවේ පහළ වෙනවා කියන එක පිළිබඳව දැනුම් දීමක්. එතකොට ඒ විවරු සම්මියව චිත්‍රයය එය බලාගෙන ඉන්නවා සංසාර භවවලදී බුදුරු ඉතිරියේ පාරමී ධර්ම කුරුපය බලාගෙන ඉන්නවා. දැන් මේ බුද්ධ සූර්ය පායනක ධර්මාවබෝධ කරන්නේ. එතකොට සම්මුල්ලිතේදී ඔබ ධර්මය අහල ධර්මාවබෝධ කරපු දෙන්න ඔබ හැබැයි කාලයක් එක්කම මේ සාසනේ ධර්මාවබෝධ කරන අයගේ ප්‍රමාණය ක්‍රමානුකූල අඩු වීම ස්වභාවිකයි. කියපු කාරණාවක් එක්ක හැබැයි ඒකෙන් කියන්නේ නැහැ අද ධර්මාවබෝධ කරන්න බෑ කියලා. එහෙම කිව්වම තව කෙනෙක් අහනවා කොයි වෙනම අපිට එක සතන් වහන්සේ මේ කාමු දෙන්නද? සතන් වහන්සේලා කියලා කියන්නේ සහත් භාවයේ තමයි ධර්මාවබෝධය සෙත්පන්ත ප්‍රකාශ කරන්නේ කනස්ත දෙන්නයි නෙමෙයි. උන්වහන්සේලාට එහෙම ප්‍රකාශ කිරීමේ අභිලාෂයක් නැහැ. ඒ නිසා නිවන් උදවිය සාසනය තුළ ඕනතරම් ඉන්න පුළුවන්. හැබැයි ඒ උන්වහන්සේලාගේ සිටීම අපිට දැනගත්තයි කියන එකේ ප්‍රයෝජනයක් නැහැ. අපිටාද ඒක තමන් අවබෝධ කර ගැනීම තමයි බුදුදහම අරමුණ වෙන්නේ. බුදුදහම යමු කියන්නේ ඒක. ඒක කිව්වා අන්නේ සඳහා ඒ අරහත්ත්වයේ ලබා ගැනීමට පච්චේක බුද්ධ භාවයේ ලබා ගැනීමට බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා ඔය කොකටත් අවශ්‍ය වෙන මොනවාද? පාරමී. එතන බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා තියෙන පාරමී වලට එතනදී අවශ්‍ය වෙනවා නියත ප්‍රතිපදන ලැබීම. ඒකට කියනවා ප්‍රථම නියත විවරණය සඳහා එමත් නැත්නම් බුදු කෙනෙක් සම්මුතියේ නියත විවරණ ලැබීම සඳහා අවශ්‍ය කරන කාරණා ඒවත් කියනවා අභිනිහාන කියලා. අභිනිහාන සම්පූර්ණ කරලා තියෙන කෙනෙකුට විතරයි බුදු කෙනෙක් ඉදිරියේදී ඒ නියත විවරණයක් ලබන්න පුළුවන්කම තියෙනවා. එම තමයි මනුස්සත්තම දීට සම්පත්තිය හේතු සංසාර දස්සන අපජ්ජා පුන සම්පත්ති අධිකාරෝ ඡන්දතා කියන මනුස්සත්තම ඒ පළමු විදිහට විවරණය ලබනකොට ඉතකත් ආත්මභාවය යටට සැකලා තියෙන මොච්චත්ය මහන්සේ විදිහ භාවය ඉදිරියට ආවේ. හැබැයි පළමු නියත විවරණයේදී මොච්චත්ය සත්‍යය ලබන බුද්ධත්වයට කියන රහස් තියෙන මහා සත්‍යයක් කියලා. මහා සත්‍යය මනුෂ්‍යාත්මය ලබන කීපය. ඒක සත්‍යයක්. සංගත ප්‍රතිපත්ති නිත විවරණේ ලබන්න බෑ ප්‍රථම නිත විවරණේ. එතකොට මනුෂ්‍යාත්මය ලබාගෙන සිටීම යම් නිවන සම්පත්තිය. ඒ පරිදි මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගැනීම දැන් මේකදී කාන්තාවෝ ඉතන්ද ඕනේ නැහැ. අනේ අපිට බුදු වෙන්න ප්‍රාර්ථනා කරන්නවත් දෙයිද කියලා. එහෙම එකක් නැහැ. මොකද මේ ත්‍රිආත්ම භාවයේ කියන එක ඕගොල්ලන්ට සදාකාලිකව ධ්‍යාමදිකිකම් හම්බෙච්ච එකක් නෙවෙයි. ත්‍රිආත්ම භාවයේ කියන එක සංසාර ගමනේදී මේ භවයේත් මේ සංසාර ගමනේ පුරුෂාත්ම භාව නැතුව ඉඳලා එකටම ස්ත්‍රීන් වෙනවායි කියලා කතාවක් නැහැ. ඒ වගේම තමයි ස්ත්‍රී ආත්මභාවයේ ඉඳලා බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරපු අය ඉන්නවා. ඒ විදිහට නියත විවරණ ලබාපු අය නෙවෙයි. අපේ බුදුහාමුදුරුවෝ අතීතයේ පුරාණ ගෞතම බුදුහාමුදුරන් කාලේ කාන්තාවක් වෙලා අපේ බුදුසත්ත්වෝ පුරාණ ගෞතම බුදුහාමුදුරන් කාලේ උන්වහන්සේගේ අද උපස්ථායකයන් කියා මේ උපස්ථායකයා තමයි දීපංකර බෝධිසත්වය. ඉතල දීපංකර බුදුහාමුදුරුවෝ බුදු වෙලා කියා විවරණ ලබලක් නැහැ.
ශ්‍රී දීපංචර බෝධිසත්වයෝ ඉදිරියේ අර දැනට සදාන් කරන මම කැමති පළදහරි දවසක අපේ ගෞතමී පුරාණ ගෞතම බුදුහාමුදුරු වගේ උත්සවය ලබන්නේ. මේ ප්‍රවෘත්තිය සදාන් කරනවා අර බුදුහාමුදුරන්ට දීපංචර බෝධිසත්වයෝ. මේ රාජ්‍ය බුදුහාමුදුරු සදාන් කරනවා එය අපේ බෝධිසත්වයන් ඉස්ත්‍රි ආත්මභාවයෙන් දෙවියන්ට නිවරණ දෙකට කියන්නේ අනියත විකරණය කියලා. ඒවත් අනියත විකරණය ලබා දෙනවා නිසා සාස්තාවන්ට නිත විවරණ ලබා දෙරුණා සාස්තාවන්ට කුසාත බලයක් ප්‍රාර්ථනා කරන්නේ අහලුවමාරුකුත් නැහැ. ඒ නිසා හිඳ සම්පත්තිය කුෂේ කියන සිද්ධාන්තය මේක සම්පත් කියලා කියන්නේ මම භවනය කිරීම නිවන් දැකීම සඳහා අරහත්ත්වය ලබා ගැනීම සඳහා අවශ්‍ය හේතු සම්පත් වේ. අපි දන්නවා පහත් වෙනනම් කෙලෙකට හේතුක ප්‍රතිසන්දියතු උපත ලබා සිටින්න ඕනේ. අලෝභ අධි සමෝහ කියන කුසල මූලයන්ගෙන් උපන්න කෙනෙක් තමයි හේතුක ප්‍රතිසන්දිය කියලා කියන්නේ. හේතුක ප්‍රතිසන්දියක් ලබා ගන්න කෙනෙකුට ධර්ම අවබෝධය කරන්නේ දැක්කේ ප්‍රඥාව ඒ තරමට මොහොතන ඉතිරිසක්. එතකොට හේතු සම්පත් කියන්නේ එම භවයේදීම ඉවත් දැකීමට අවශ්‍ය කරන පාරමි පුරල තියෙනවනේ. එතකොට අරහත් පාරමිතාවවත් පුරව තියෙනවනේ කියන එකයි ඒකේ තේරුම. එච්චරක් නෙමෙයි. සත්‍යාර දර්ශන බුදු පිළිසක් කියන්නේ. එන්න අපිට බුදුන් දැකීම බැරි අපි බුදුහාරමී ජීවමාන කාලේ නෙමෙයි. එතකොට අවුරුදු 45ක් ඇතුළේ නේද මේ අවුරුදු 10 ගානකම අවස්ථාවල. එතකොට සත්‍යාර දර්ශනම් බුදු කෙනෙක් දකින්නට පුළුවන්. ඉතින් තරහින් අපිට ඇවිදලා ඉන්නවා. මේ වෙලාව වෙනකොට ඇවිත් ඉස්සරහ සිටියු. දැන් අපේ සුබේද තාපසතුමා එනකොට තාපස පරිද්දු ඇවිදලා සිටිය අපේමතරයි. යෝගී මතම අධිකාර අධිකාර කියන්නේ දෙත් පරිඥානයේ ඒකවට සමන්ත අධහැරල ගන්න පුළුවන් විදිහයි නයිස්කාම්මේට යන්න පුළුවන් විදිහයි නිජයතරින් විතරක් නෙමෙයි සිහි දෙන්නතාවයකට පුළුවන් කියලා මම මේ කිව්වහම එයාට පොලිටිකල් විද්‍යාවට මුකට මේ කතාවේ තේරුම නිජයතරින් නිකන් සිහි දෙන්නතාවයකින් දෙකක් දෙකක්ද කියලා ඒක දෙක බුදුහාමුදුර දේශනා කරනවා එක තැනකදී ලිංගණ්ඩක් කීයදාලා තිබුත් කීයදාලා තියෙන ලිංගණ්ඩ කීයදන්ද බැහැ. හැබැයි ගොඩ දැම්මත් එච්චරලා තියෙනවා නේද? ඒක කිලි කියන්නත් බැහැ. ඒ වගේ ජීවිතේ හිතියක් කිලි කියන්නේ මේ කෙලස් කිලි කියන්න බැහැ. පැවිදිලා හිතියක් මේ වතුරම නම් තියෙන්නේ, උරාගෙන තියෙන්නේ ජලයම නම්, ජීවීමම නම්, මේ පැවතුම්ම නම් ඒයිත ධර්ම අවබෝධ කරගන්නයි. ඒ නිසා පබ්බජ්ජා ලැබෙන්න ඕනේ. ඒක කියනවා සත්‍යතරක් නෙවෙයි. ඒකත් මහාන කරන්නේ. ප්‍රතිවිදියේ පැවිදි වෙනවා. අනිත් එක තමයි ගුණ සම්පatti. සම්පූර්ණ කළා කියන තමන්ගේ සංසාරේ ගොඩනගාගත්තු එකත් පාරමී බල ශක්තිය කියනෝනේ. ඒවගේම අධිකාරය දෙවි කැපවීම සංගතා සංගතා කියලා කියන්නේ බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා වන දෙවිවිද. දෙවිදී සඳහන් කරන්නේ මේ සංසාර දුකින් එතරව සකල සත්වයන් දුකින් මුදවා ගැනීම සඳහා එකද කියන බුද්ධෝහම් බෝධිසත්වයන් මුක්තෝහම් මොහොතේ පරි. මමත් බුදු වෙන අනිත්‍යව අවබෝධය කරගන්නවා. මමත් නිදන අනිත්‍යය මුදව ගන්නවා. එකදී සදාන් කරන බුද්ධත්වයෙන් මහන්සියට මේ සතර අපාය වුණත් තෝරා ගැනීම හැකියාව තියෙනවායි කියලා. සතර අපාය සිතිලි ජලයක් කොට බලගෙන කෙනෙක් වෙනවා අවිද්‍යාව
මේ තරම් සත්‍යයක් ඉන්න කරුණාවක් ආවට පස්සේ උනාට කල්පනා කර සිටි වේලට මතක ඇති සින්නේ ඒකේන පින්නේන පුරිස්සේන සාමදස්සිනා සප්පන් නිතං කාපුලිත්වා සංසාරේ සංසදේවති සින්නේ ඒකේන පින්නේන මම මොකටද මේ සංසාර දුකින් කණිවම එතන වෙලා පුරිස්සේන සාමදස්සිනා හැකියාව තියෙන කෙනෙක් හැටියට ශක්තිමත් කෙනෙක් හැටියට අයි මම මේ සංසාර දුකින් කණිවම එතන වෙන්නේ සප්පන් නිතං කාපුලිත්වා සර්වඥතා ඥානේ ලබාගෙන සංසාර සංසදේවති දෙවියන් සහිත ලෝකය සතර දුකින් නිතර කරනවා කියන දෙන්නේ හැඟීම තියෙනවානේ එතකොට දෙන්නේ අපි විහාර සම්පූර්ණ කරලා තියෙනකොට බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන කෙනෙක්. ඒ අපි විහාර සම්පූර්ණ කරගෙන මේ පාරමී ධර්ම පුරන් ලැබෙනකොට විශේෂයෙන්ම තුන් ආකාරයක බුද්ධත්වයෙන් සදා සුබුද්ධත්වයේ කියන පදාර්ථය ප්‍රඥානිකයි. මේ ප්‍රඥානික බුද්ධත්වය සාරා සංකල්ප ලක්ෂ්‍යයෙන් පාරමී ධර්ම සම්පූර්ණ කළා විවාණාභෝධය කළා බුද්ධත්වයේ ලබන සංසාර සිහි ප්‍රඥා විතර කරන ගමන පිළිසිනවා. ඒ වගේම සද්ධාන්තික බුදු කෙනෙක් නම් අටා සංකල්ප ලක්ෂ්‍යයි. විනිවිදාතික බුදු කෙනෙක් සොල සංසන්ති කල්පලක්ෂයක් තියෙන විදිහට මේ බුදුරුන්ගේ ප්‍රඥානික බව, සත්‍යානික බව සහ විඤ්ඤාණික බව තුළ ඉන්ද්‍රිය සමුච්ඡත්ත්වයේ ලබන කාර්යයන් පවා නිර්ණය වෙනවා. ඒ විදිහට තමයි සත්‍යත්වයේ ලබා ගැනීම සඳහා මහන්සියලා බුද්ධත්වය මහන්සියලා පූර්ණ දේක පාරමී ධර්මයන්ගේ කාලෝපවණු తీරණය වෙන්නේ. එහෙනම් අපි මහන්සියලාට කියන්නේ අභ්‍යාසය. ඒක තියෙනවා ෂඩ්විත අභ්‍යාසයක් කියනවා. තමන් මේ පාරමී ධර්ම පුරනකොට ෂඩ්විත අභ්‍යාසයක්. එතනදී එකක් තමයි නික්කම් අභ්‍යාසය. නිෂ්ක්‍රමී අභ්‍යාසය. එතනදී තමන් මේ සංසාර දුකින් එතර වීම සඳහා යන ගමනේදී තමන්ට මේ අභාරින්න පුළුවන් වෙන්න ඕනේ මේ ආකාරයේ තමන්ගේ පාදයේ උපකෝප පරිකෝප වස්තු. එතකොට මේ නයිස්ක්‍රමයේදී දිගේ හැර යාමේ ඇදී. අපිට මතක් වෙනවා ඒ සමහර රජවරු තමතකනේ රජකෙනේ කරා අඹයන සෑම අඹදස්සික දැකලා අඹදස්සික දැකලා දිගේ නිප්පයාම සඳහා එතුමා කල්පනා කරනවා. ඒ වගේම කෙස්සා දැකලා මහාදේව ජාතකයේ ඉදිච්ච කෙස්සා දැක්වීම දැන් අද ප්‍රයයි ඉතිරි දෙස්කම් වල කරන්නේ මොකද කළොත් අපේ පැවිදෙනකොට දෛත්‍ය මහර පස්කම් අකියෝ ඒ නිසා එතකොට ඉදුරු කෙස්සා කියන එක මහාදේව රජුන්ට බැලෙන්නේ මොකක්ද කියලා දේව දුති කියලා තමයි දෙනවා අපේකටම ඒ අනුපස්තු දැන් වයස මාක කියලා ඉවරයි දැන් මට මේ දේව දුති කියලා පරිවිදයක් දෙනවා ඒ නිසා මේ පරිවිදේ අරගෙන එකට අනුව වැඩ කරන්න ඕනේ. එතකොට අන්නේ මේ කම්මාභ්‍යාසය තියෙනවානේ අලෝභාභ්‍යාසය අදුසභ්‍යාසය අමෝභ්‍යාසය. ඒ වගේම නිස්සරණභ්‍යාසය. ඒ වගේම පවිවේකභ්‍යාසය. දැන් පවිවේකභ්‍යාසය කියන්නේ ඒක ඉස්සර වැඩගත්. පවිවේකභ්‍යාසය කියලා කියන්නේ අර කණ්ඩායම් හැටියට පොඩි කවල් වල එහෙම සමහර වෙලාවට තනි විද්‍යාව පාළුවයි කියලා උපන් සම්මල සමහර ලාවට පවායි ගෙන ගන්නවානේ එන්න මේ තනි විද්‍යාව ප්‍රයමත කියලා ස්වේච්ඡාවෙන් පුටිස්තරේ නැත්තම් මුදුරේ මිනිගේ කාර ගෙනත් තියා ගන්නවා බැරි වුණා ඊට දාන්න පස්වැඩි කරලා මේ පරිවේදී කැමති නැහැ එතකොට ප්‍රකාශයේ උපස්වේදී තමයි පරිවේදී හැබැයි පරිවේදීට පුරුදුච්ච කෙනා අරිතාර ඊයෙත් ලබු කෙටි වයි. ලබු කෙටි ඊයෙත් මේ පච්චරෝ සුඩේට බලන්නේ. ඒ වගේ මේ පවිවේක ආඥාසෙ කියන එක කියලා මේ පිරිස් දැක්ක ඉන්න කැමති වෙන යා පිරිස් දැක්ක ලිකස් යා හිත කියන්නේ අර අනන්තදී තදින් ගාමේ වතති මේ කායෝ තරන්නේ මේ මනෝ කියලා මේ මගේ ගමේ හිත තිබුණද කැලේ ගමේ ඇඟ තිබ්බට කැලේ හිත තිබුණද ඒ වගේ පවිලේ කාර්යය
ඒක නිසා වැඩගත්. අපිට පේනවා මොහොතෙන් ආන්තිලා හරියට මේ සමාජ ජීවිතයේ සලකන්නේ විලජයක් වගේ. ඉරගේ නිදාස් වෙලා යන්න ඕන වගේ ඒ අය අර පරිවිෂිත බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි. හරියට ඒගොල්ලෝ කියන්නේ අර කවුරු නිවි තනන ගියාම දෙවියන් මාතකෙන් පරලියා මොකද කරන්නේ අල්ලලා ආයෙ ගිහලා දානවා නේද ඒ වගේ පළවෙනි අධ්‍යාපනයේ පුරුදු ඉච්ච කෙනා ආපහු ඇවිල්ලා කොහොමාරි කණ්ඩායමට එකතරම් ඥානකට යාදේ සිද්ධු ඉති න්‍යාව ආපහු ඉකලා අරගෙන ගිහලා නම් විවේකයට ඒකයි පළවෙනි අධ්‍යාපනයේ තියෙනවා සාම අධ්‍යාපනයේ තියෙනවා පළවෙනි අධ්‍යාපනයේ තියෙනවා අලෝභ අධ්‍යාපනයේ 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 අමෝහ අධ්‍යාපනයේ ඉලක්කන්තිම කර්ණාන්ති කියන නිස්සරණාන්ති මේ කර්ණාන්ති ආශ්‍රය කියලා කියන්නේ මේ සංසාරයේ සුසයි මේ සතර දුකින් නිදහස් වෙන්න ඕන කියන අධ්‍යාපනය. ඒතර අපි නිහාර ධර්මයන් සම්මුඛ කරපු මේ අධ්‍යාපනය සබරු කෙනෙක් වෙන්න ඕනේ මේ පාරමී ධර්ම ප්‍රාණ. ඊළඟට උදේ පාරමී ධර්ම වල තියෙන ලක්ෂණයන් පිළිබඳව කතා කරන්නේ එක බොහොම එකද තියෙන්නේ සංහා මාන දිට්ඨි අනුපහතා කරුණෝපාය සෝසල්න පරිසරික දාන ආදී උපනා පාරමියෝන සංහා මාන දිට්ඨි අනුපහතා කෘෂ්ණානි මානි දෘෂ්ටියෙන් පැහැදිලි කරුණෝපාය සෝසල්න පරිසරික කරුණාවතා උපාය කෞශල්‍ය කියන මේ කාරණාවන් නිමිත්තයි දාන ආදී උපනා පාරමියෝන දාන ආදී ගුණයන් තමයි පාරමී කියලා කියන්නේ. එතකොට සංහාව මානෙ දෘෂ්ටි. ඒක මෙතනදී සංහාව කියන්නේ ලෝභ කරන්නේ. මාන කියලා කියන්නේ තමන්ගේ අපි දන්නවා සීන මාන, සීල මාන, සති මාන ආදී වශයෙන් ඉන්නේ. දෘෂ්ටි කියලා කියන්නේ විචාරය. එතකොට මේ සංහා මාන දෘෂ්ටි යෙදিলা කුසල ස්වરૂපේ දේවල් කරන්න පුළුවන් කියලා මේක යන්නේ කියලා සන්නා මාන දිස්ති ඇතුව කුසල ස්වરૂපේ දේවල් කරන්න පුළුවන්. එතකොට කුසල ස්වરૂපයෙන් අපසල පහළ වෙන. අපසල චෛත්‍යයන් අපසල චේතනාවන් හඳුනාගෙන මහා කියලා. වංචක ධර්ම. එතකොට පාරමී ධර්ම පුරණ කෙනෙකුට වංචක ධර්මයන් ඇත්ත කියලා. එතකොට සන්නා මාන දිස්ති අනුපාත ප්‍රසා මාන දිස්ති කියන තුන ශාර කරලා කරුණාවයි උපාය කෞශල්‍යයි කියන මේ දේවල් සදා ගන්නවා. ඒකට කරුණාව කියන එක කතා කරන්නේ මොකද්ද? ආර්ථික දේ. හදවතේ ලක්ෂණ. කරුණාව කියලා කියන්නේ පර සත්‍යයට සාධුණ හටේ සම්පන්න ආරෝග්‍ය සතුට. තවත් කෙනෙක් උපත් පත්කලා ඉන්නකොට සත්පුරුෂයෙක් හැදී හදවතේ ඇතුළේ කම්පණය. ඒකම ගොස්සක් තුරුන් ඇති වෙන හැඟීම මේ සංසාරගත සත්‍ය තමන්ගේම දරුවෝ වගේ කියනවා. හැමෝම තමන්ගේම දරුවෝ වගේ හිතන කරුණාව කොහේද? හැබැයි සුදු කෙනෙකුට නෑදෙන ප්‍රණීව දුක්. අපි හැමෝම තමන්ගේ දරුවෝ කියලා හිතන එක මොකද වෙන්නේ? එහෙනම් ඉතින් කවුරුත් දෙන්නේ නැරඹන හිමයි නෝ. බලු වෙන්නේ නැද නෝ අපු සුදු කෙනෙක් නැද නෝ අපු. බලන්න යනකොට මේ මනුස්සයා සංසාරේ ඉතර ඉන්නේ. එනිසා ඔහුගේ දවසක සමහරවිට ධර්මදේශනාවක් ගමනක් යන ගමන් මේ අපේ කලරේ සම්පතිහම් වෙන ධර්මදේශනාවක් ඇති උනාට කියපු කතාවක් මම හිතට තනියට වැදුණා. එහෙනම් දරු කියන මේ පිළිසම් සම්සුන් මේ ජවලද බල්ලු පොසල් ඉන්නයි මේ බල්ලුන්ට පොසල් සාධනය කරන්න එපා. ඒගොල්ලන් කරුණාව දක්වන්න. හරි වැදගත් කතාවක්. මොකද මේ පිළිසම් සත්ත්ව කියලා කියන්නේ ඒගොල්ලෝ ඉන්නේ කොහෙද අපායේද? නරකයේ තිරසම් ප්‍රේත අසුර මේ අපායනේ. ඒක අපි දැන් කාටද ඇහිලා ඇහිලා තියෙන්නේ? අපායකට පස්සු ඒ විතරක් නෙමෙයි සමහර කීවානේ කුරුල්ලෙක් දෙන්න නැත්තම්. මොකද මේ සම්මුතිය පිටත් ඉහිලෙන් කියන බාද. එහෙම සමහරුගේ අදහසක් තියෙනවා මේ කුරුල්ලු කියන්නේ අපායකට පස්සු. ඒ නිසා මේ පතර අපායෙන් ඉඳන් මේ තිරසම් අපායයි. ඒ නිසා ඒ දවසට ඇලෙන්නේ එපා. ඒ දවස් ප්‍රාර්ථනා කරන්නත් එපා. ඒ දිව සංසාරේ තව දික් කරන හේතු. ඇත්තට කුරුල්ල තමයි දැන්නේ කුරුල්ලන්ට තියෙන කරදරේ. ඉගිල්ලනකොට ගොඩක් අය කිව්වේ අර ඉගිල්ලනකොට හරි ඉඳහස් ඇති කියලා.
විචං උපික්කමානතා නිතරම ඇතිගෙන තමයි ඒගොල්ලෝ ඉන්නේ. එතන මේ සංසාරේ දුක දැනගෙන හදේ දාන්න ඕනේ. මොකද අර සංසාරගත සත්‍යයන් දෙකේ මේ බුද්ධත්වයේ තුළ පවතින ඕනේ ලක්ෂණය තමයි කරුණාව. ඒක තමයි හාරිසුණිය කියන එක හදවත ඇති නිසා ලෝකෝපාය කෞශල්‍ය. උපාය කෞශල්‍ය මුතිය ඇදෙනවා. එතන උපාය කෞශල්‍ය තියෙන කෙනා තමයි අර සත්‍ය පතර දුකින් ගලව ගන්න ඉන්නේ. එතකොට භාවය හදවතේ කාරණාව භාවය ඊට පස්සේ අනිත්‍යක භාවිත උපාය කෞශල්‍ය කියලා. එතකොට භාවය සහ භාවිතය කියන මේ දෙක එකට එකතුනම තමයි මේ සත්‍ය පතර දුක නිදාස් කර ගැනීම සඳහාම වැඩ පිළිවෙලක් තියක් තමයි. එහෙම නැතුව අපි කියන්නේ මහායානෙන් කියන කතාවක් ඉතින් ලස්සනයි. එතෙදි මේ බෝධිසත්වයන්ගේ ලක්ෂණ අනිත්‍ය මේ උත්සත්ත්වේ කාරණේ විතරයි. ඉතින් මොකද කියන්නේ හැමෝම බුදු වෙනවා. ඒකේ වැරද්ද මොකද ඇයි? අපි කියන්නේ බුද්ධ පඤ්චේක බුද්ධ අරහත් බුද්ධ කියලා. ඒක බුදු වෙන්න ඕනේ කියන එක තියෙනවා. හැබැයි ඒ කියන්නේ සම්මා සම්බුද්ධ වෙලා තමයි නිවන් දකින්න ඕනේ කියන්නේ. ඒකෙදි පොඩි උදාහරණයක් දෙන්න උදාහරණ විතරක් අපිට ගලප ගන්න පුළුවන්. මොකද කියලා දැන් ළමයි ඉඳන් ගියත් ඇස්තිනවා. දැන් තාත්තට පෙන්නන දෙයකින් ඉගත්. පොඩිය උන්ටමේ පුංචි ළමයි ඉස්සර දෙයකින් ගන්නවා කියලා ඒකට ගෙන හෙලි දුවනවා. දැන් පොඩියට ගෙවල් දෙයක් ගන්නවා කියන එක පස්සට නෙමෙයි. ඉතින් තාත්තා මොකද කරන්නේ? බුද්ධිමත් තාත්තගෙන් කැටිට දොරවල්කට ඇවිල්ලා කියන පුතේ එන්න මං සත්ත්ව කරත්ත ගිනාවා ගුණ කරත්ත ගිනාවා කියන කාරේ මේ පුඩි කරත්තනේ දෙන්නට තමයි දෙන්නම් බඩේ තියෙන්නේ. අද කාලේ නම් තාත්ත ගිනා බින්න මම වයින් කාර ගිනාවා බින්න මං හෙලිකොප්ටර් ගිනාවා කියලා දැන් මේ දීලා ගිනා දෙන්නම් දීල මොන ගිනාවා චොකලට් ගිනාවා දෙන කියලා. එතකොට ළමයි ටික මේ ගින ගන්නවා කියන කොට මේ කියන්නේ. ඒ නිසා උපාය කෞශල්‍ය කියලා කියන්නේ මේ සංසාරයේ නැමැති ජීවිතයේ ඉන්න සත්‍යව මේ නිදාස් කරගැනීම සඳහා අවශ්‍ය කරන උපාය. එතකොට සංහාමාන දෙකෙන් වෙලා කරුණාවයි උපාය කෞශල්‍යය දාගෙන මේ කටයුතු කරනවාද? අන්නේ දාන ආදි ගුණ පාරමිතා මන්නේ දාන ආදි පුණ්‍යයන් තමයි මනස කියන්නේ පාරමිතා. එතකොට පාරමී කිරීම සඳහා අවශ්‍ය කරන මොඩනක පුසුසුකම් තියෙනවනේ. ඒ වගේම මේකට අභ්‍යාසයක් තියෙනවනේ. ඒ වගේම අනකිය මෙන්නෙත් සංහාමාන දෙකයි අයින් කරලා කරුණාවයි උපාය කෞශල්‍යයෙන් කියන මේ දේවල් සම්පූර්ණ කරගන්න ඕනේ. එතකොට අපිට පේනවා සුමේන්ද තාපස්තුමා එදා දීපංකර පාඩමූලයේ ඒ පාරමී කිරීම සඳහා අවශ්‍ය කරන වෙනත්දේ කියනවා නම් මේ අභිනිහාර සම්පූර්ණ කරලා විතරන ලබා ගන්න මතු පුදු වෙනවා කියන්නේ. ඊට පස්සේ උනාස්සේ පැත්තකට ගිහිල්ලා හිතනවා දැන් කොහොමද මේ වැඩේ කරන්නේ? දැන් බුදුහාමුදුරුවෝ බුදු වෙනවා කියලා කිව්වට මේක කොහොමද කරන්න ඕනේ කියලා උන්වහන්සේ ඊට පස්සේ ඇති වෙන හැඟීමක්. අනිත් උඩ තමයි බුද්ධ කාරක ධර්ම රැගෙන්නේ. බුද්ධ කාරක ධර්ම කියලා කියන්නේ මොනවද? දසපාරමිතා. තුලාපති අපි දසපාරමිතා ධර්ම රැගෙනවා. මොනවද? දාන, සීල, සම්ම, ප්‍රඥා, වීර්ය, සාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා. මේ පාරමී 10ය. උනාසේ පුරනවා පිට ආකාරයේ. ඒක තමයි පාරමී, උපාරමී, සරමත්ත පාරමී. පාරමී කියන්නේ කියන්නේ සමන්ය දැන් දානේ නම් සමන්ය උපෝත් ප්‍රතිපෝත් වස්තුවයි. දාන උපාරමී කියලා කියන්නේ ඉස්මාක් වේ නැද අපි තුනට නිස් කරනවා. මෙතනත් ඇති සමන්ය ශරීරයේ උදාන් ඉස්සුවයි. නැත්තම් ඉස්සුවයි. මතකනේ අර සමන්ලක තියෙන බුද්ධයාද දල දන්නේ නැති හස්තිය දල ගහගෙන එතනදී
දවසක ගන්න බැරි. ඒ විතරක් නෙමෙයි පොඩි සායීතර කාරණාවක් කියන්න ඕනේ.
බුදුහාමුදුරුවෝ දැන් සංසාරික බය දකින්න ඕනේ. සංසාරේ බය නිත්‍යති කිමිකු කියලා කියන්නේ වික්ෂුව කියලා කියන්නේ සංසාරේට බය වෙන නිසා. එතන සංසාරේට බය නැත්තම් ඒක වික්ෂු නෙමෙයි. ඉතින් මේ බයන කාරණාව තමයි බුදුහාමුදුරුවෝ දේශනාවක තියෙනවා. මේ මහපොළේ තියෙන නිසා එයි නැත්නම් මේ පිටට ගන්න පුළුවන් කොච්චරද පස් ප්‍රමාණය. මේ පිටට ගන්න පුළුවන් බොහොම සුළු පස් ප්‍රමාණය. මේ සුගතියක ඉපදিলা ඇහිච්චකද ආපහු සුගතියක උපදින්නේ මේ මේ පිටට ගන්න පුළුවන් පස් ප්‍රමාණය අතමාන කියලා. මේක වැඩි. එහෙමනම් අපි සුගතියක උපදින්න වඩා සුගතියක උපදින්න තියෙන අවස්ථා හරි. අපි ගොඩක් අය ගොඩක් දෙනා විශේෂයෙන් අපේ නෝන මහතුරුන්ට තමයි මහතුරු. ඔයයන්ට අහලා ඉඳි කියන කතාවක් තියෙනවා. අනිත් ඉතින් අපි කම් කරන්නේ නැත්නම් අමුතු පින් නොකරද කමන්නේ කියලා. සම්මත දෙන්නේ නැති මොකද කියනවා. එහෙම කියන හරියටම තියෙනවා. එහෙම කියන්නේ මහත්තයෝ ගොඩක් අය පව් නොකරනවා නම් පින් කරාද කමන්නේ. ඒත් උපාසකම් බලන්න පොඩි හිංසේ කොටක් තියෙන කියනවා. ඔබලු තමයි කියන්නේ පින් කරගන්න නම් පව් කරපුවා නම් එකෙනි තනින්නේ නෙමෙයි යාළු කින් කරන්නේ මේ පව් කපා ගන්න කියලා. එහෙම නෙමෙයි. මේක මොඩර් අදහසක්. වෙනතුනි අපි දන්නවා මනුෂ්‍ය ලෝකේ ඉඳලා ඉරදී කියලා ඔක්කොටම අපි කියන මොනවද කියලා සුභති කියලා. මනුෂ්‍ය ලෝකෙ සුභතිය. දිව්‍ය ලෝක සුභති. බ්‍රහ්ම ලෝක සුභති. සුභති වල පවතින මොනවද වල? සිංහෝ. එතකොට බ්‍රහ්ම ලෝක වලින් සුභලින්නේ පව් කරලා මොනවද ඉවර වෙලාද කියන්නේ සමහර වෙලාවට මේ මනුස්සලෝක ඇතුළේම සමහර විට ජාත්‍යන්තර ජාති ප්‍රතිඝාති වලදී මේ තත්ත්වයන්ට පත් වෙන අපාගත වෙන්න තරම් අපතල් නැත්තා. අපාගත වෙලා ඉන අයත් මේ තත්ත්වයට ඉන්න පුළුවන් අවශේෂ අපසල් වලින්. සහ අපාගත වෙන්න තරම් අපතල් නැති වුණත් අර තත්ත්වයන්ට ඇවිල්ලා අන්තිමට මොකද වෙන්නේ? සිංහ වල ඉඳලා පව් වලට පව් ආණ්ඩ වෙනවා. මොකද කිව්වා අපි කොමිස්තකයි. අපි සිංහ පව් කියන මේ දෙකම අපි කරගෙන කියන සංසාර. එළවෙන මේ මනුෂ්‍යාත්මයේ ලැබෙන්නේම ප්‍රබල කුසල කර්ම වල සාක්ෂිකිතිය. එතන ප්‍රබල කුසල කර්ම වල විපාකන නියොරකම්. ඉවරලාට පස්සේ ඊට පස්සේ ඉවර වෙයි ප්‍රබල අකුසල නැතිපත්. අපිට සන්තෝෂ වෙන්න කාරණාවක් තියෙනවා මොකද අපිට අනන්ත වේ කර්ම අපි කරලා නැහැ. මේ ජීවිතේ අනන්ත වේ කර්ම කරේ නැහැ නේද? මේ ජීවිතේ කරපු නැති ඒ කරපු ආයි නැවෙන්නේ නැහැ. ඔය පස්සෙන් ලගන්නේ අම්මා මරපු තාත්තා මරපු අය ඉන්නවා. පොඩි දවසක මගේ සහෝදර ලොක්මලානි පඤ්ඤා ජීවහාමුදුරු උනාස්සේ මට කියනවා මහාමුදුරනේ මට යන්න ලා කියලා කෙනෙක් බලන්න හැබැයි යා කාස්ත මරපු කෙනෙක් දැන් මේ විදිහට හැබැයි මේ අන්තිම භාවය ඔබට මනුෂ්‍ය ආත්ම භාවය එතකොට නියත වශයෙන්ම අපාගත වෙන මනුෂ්‍ය බලන්න මට යන්න ලා කියලා මට එතකොට ඉච්ච දේ තමයි දැන් මේ බලන්න අපි ඉතුවට දැන් මේ ඉන්නේ අන්තිම මනුෂ්‍ය භාවයේ මේ අන්තිම ස්වර්ගයට ආයෙ එන්න පුළුවන් අනේ අපි සංසාරي අනන්තරි කර්ම කරලා තියෙන බුදු. නැත්නම් මමත් කරලා තියෙන්නේ ඔයත් කරලා තියෙන්නේ ඒවාදන් ජීවල ඉවරයිනේ. එනිසා මේ වෙනකොට කරපු අනන්තරි කර්ම ඉවර වෙලා තියෙන නිසා මේ භවයේ අනන්තයේ පාප කර්මයක් නොකරපු නිසා අපිට ලොකු ඉතේ පසුද අර බය වගේම සතුටකුත් තියෙනවා. හැබැයි වුණාට ඒක නිසා අපි සංසාරෙන් ගැලවෙන්නේ නැහැ. මොකද හේතුව බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ එනේ නරක පාප මිත්‍ය ආශ්‍රයයට ඇතුළොත් යාක මේ සංසාරේ ආපහු අභව්‍ය ස්ථානවල උපදින්න ආපහු සංසාරේ අගියටම ගිහින්න පුළුවන්. ඉතින් අපි කියන්නේ මිනා පුණ්‍ය කම්මේන මාර්ග බල සමාගම කර මේ සිම්බලින් මට බාල සමාධියේ ලැබෙන්න පාදිය. සත්‍ය ශාස්ත්‍රය ලැබෙන්න කියලා. ඒකම ඇති අපිට මේ සංසාරේ දුක නිදහස් වීම සඳහා. ඒ නිසා මෙතන අපි ත්‍යාගෙන ඉන්නවා කියන එක බයයි. මොකද හේතුව ඊළඟට අපිට හමු වෙන්නේ කවද කියලා අපි දන්නේ නැහැ. එනිසා මේ භවයේම අපි පරිචි කරන්න ඕනේ පිටියද වල අයියල තනක යන පාරමී ධර්ම සංග සම්පූර්ණ කරගෙන නිර්වාණ අවබෝධය කරගෙන ඉන්න තමයි. එනිසා බුදු කෙනෙක් ඉපදිච්ච කාලයක ඒ වගේම මේ මෞල සක්වල කියලා කියන්නේ බුදුර උපදින සක්වල.
ගොඩක් අය හිතන්නේ මේ මඟුල් සක්වල කියලා කියන්නේ මේ මඟුල් දෙවියන් කියලා. මේකට මඟුල් සක්වල කියලා කියන්නේ බුදු කෙනෙක් ඉපදිච්ච සක්වල. ඒ විතරක් නෙමෙයි මේ කාලේ තමයි කියන්නේ මහා බුදුරජාණන් වහන්සේ බුදුරු හත් දෙනෙක් පාරවල නැහැ අතරින් බුදුහාමුදුරුවෝ පාර වෙන්න තියෙන කල්පයක්. මේ වගේ අවස්ථාවක් ලැබිච්ච නිසා තමයි මම ඕගොල්ලන්ට මේ බණ කියනකොට වාසනාවන්ත බිඳුතුන් කියලා කිව්වේ. අමාරු වෙන මොන වාසනාවන්ත හම්තුරි මට කියලා කියවතත් කියන ඉස්සරහට ගියා. කෙච්චර විතර කිව්වද කන්නේ දෙන්නට ඕවානේ දැක් කළාට ඕවට අවාසනාව කියලා කියන්නේ. අවාසනාව කියලා කියන්නේ මනුෂ්‍යාත්ම භාවයක් නලබන බුද්ධෝත්පාද කාලයක මිෂණ සම්පත්තියෙන් තව වෙන මිනිස්සුන සමාජාවට විද්‍යා දෘෂ්ටික වෙලා ඉන්නවා. අන්න ඒ තමයි අවාසනාව කියන්නේ. එනවා සුලිතක් වෙයි පොඩි පොඩි දේවල් ඉබ්‍රාහිම් කියන එක අවාසනාව නෙමෙයි. ඒ නිසා වාසනාවන්ත බුදුන් කියන්නේ එන්න මේ වගේ පාරමිතර බුදු කෙනෙක් උන්ට තේරපක් ගන්න බුදුහාර පාරු ඉතුරු කාලේ වුණත් දැක්කයි. අපි තමයි හරියටම මම පීටිච්ච වෙලා හරි. මේ මුල්ලිකම් යසාවක් වූ තෝයන නූපරිපති හරියට වසරෙන් වසරට පියුම වගේ. දැන් තමයි ලොම් ගන්න තියෙන කාලේ. ඉතින් හැබැයි මේ බුදු සූර්යා සමගාම කියන්නේ බුදු පියුම හැමදාම පාය පිටින්නේ. පාය බුදු හාමුදුරුවෝ නැති කාලයක් කියලා. අමුද්දෝ පාද කාලේ එනවා. ඒ නිසා පිටතුනේ ලබාගත් මනුෂ්‍ය ස්වභාවයෙන් උපිත ප්‍රයෝජන අරගන්න අපි හැම වෙලෙම අධිෂ්ඨාන කරගන්න කියන එක සම්මේ ධර්ම දේශනාවදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න දායකත්වයෙන් දරන්නේ අංක 100 මාධ්‍යම ඉන්දියානු සභාවේදී ලක්ෂණ අපුවාරච්චි සමන් අපුවාරච්චි රජිත අපුවාරච්චි කියන මේ පිළිතුරු. මේ විදිය අපුවාරච්චිගේ කියන මහත්මයා කියන ආදරය උපදේශක අපුවාරච්චි මහත්මයා. මේ කමරය ඇයිද තින් දෙනවා කියන දිවක් වාසය කරන ආදරණීය මෑණියන්ට එමිනෝනා විරක්කොඩි මාතාව. මේ දුක් නිරෝධී සුව ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අපේ ගෞරවනීය ධර්මනායක විස්තර ධම්මනායක හඳුරන්න. ඒ වගේම මෙම ස්ථානයේ කටයුතු කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට කාර්ය මණ්ඩලයේ මහතුරුන්ට මේ සියලු දෙනාට දුක් බව නිරෝධී බව ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධී වේවා කියලා ප්‍රාර්ථනාව සිද්ධ කරන්න තමයි මේ උතුම් සින්කම සිද්ධ කළේ. අද දවසේ ඔබ හැම දෙනෙක්ම ඉතාමත් ප්‍රසන්නයි. ඉස්සර රූපු පුදු බණ පදයක් ශ්‍රවණය කළා. ඒ විදිහට ශ්‍රවණය කිරීමෙන් ළඟා කරගත් උතුම් කුසල අනිසංසයන් හැමතැන මෙලව පරලෝය යහපත උතුම් නිවනින් සැලසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුභූතිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශත්තාච බුම්මත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තාච බුම්මත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ස්වං සදා. සාදු සාදු සාදු. සිතාදී ජීවිතාවෝ සාධාරණයෙන් යතුන ඒ ආමන්ත්‍රණයෙන් අද දවසේදී අපි අපේ ජීවිතයේ සියලු අවබෝධය ලබා ගන්නවා. අපගේ මහත්වන සම්පාදයේ මුලතමෝ අදහම් දී දේශනා කරනවා. සෞරණී සාමයන් වහන්සේට පරිස්කාර පූජාවන් සිදු කරන්නට අද සම්පූර්ණ පසුල තුන පොබෝදා ධර්ම දේශනාවේ දායකත්වය කරන්නේ කටයුතු කළේ ආරාධනා කරනවා.